යන්න මොහොමද මේගොල්ලෝ මේ ණය බර අඩු කරේ ආදායම් වැඩි කර ගැනීමෙන් එහෙම නැත්නම් ණය ක්‍රියාවලිය වෙනස් කර ගැනීමෙන් නෑ ඔය සරල සෙල්ලම ජයසුන්දර මහත්තයා මොකද සරල සෙල්ලමක් කළේ ඔන්න මම කියන උදාහරණයක් පුත්තලම බලාගාරය මේ පොතේ තියෙන සම්පූර්ණ විස්තරේ පුත්තලම බලාගාරය ගැන පුත්තලම බලාගාරයට ගත්ත චීනෙන් ණය ඩොලර් මිලියන 1346ක් ඇත්තටම ඒක 50%ක් වැඩි මුලින්ම චන්ද්‍රිකා කුමාරතුංග 2005 අගෝස්තු 31 වෙනිදා පුත්තලම බලාගාරයේ පළමු පියවර වෙනුවෙන් මේ ගිවිසුම අත්සන් කරපු වෙලාවේ අත්සන්කලේ මෙගාවොට් 300ක බලාගාරය ඒක අත්සන්කලේ ඩොලර් මිලියන 300ක් කවදාද 2005 අගෝස්තු 31 මහින්ද රාජපක්ෂ ඇවිල්ලා MNC පර්ටිනෙන්ඩස් දාලා 2006 ජනවාරි 16 මේ 300 455 කළා. වාටෝ කලේ කොහොමද? 300 455 කළා. 150කින් පුත්තලම බලාගාරයේ ගාස්තු වැඩි කරා. වැඩි කරන එකට කිව්වා සම්ප්‍රේෂණය කරන්න ඕනේ, ජෙටි හදන්න ඕනේ අරම යන්නේ. ඊට පස්සේ දෙවෙනි පියවර ආවා. දැන් දෙවෙනි පියවරේවත් ඒක අඩු වෙන්න එපා. ජෙටි ආයේ සම්ප්‍රේෂණය කළාට පස්සේ ඒකත් බොලේ ඒ 600 හදන්න තව 891ක් ගත්තා. ඩොලර් මිලියන. එතකොට ඩොලර් මිලියන 1346යි ණය. මොකද මෙයා කළේ? ඒවා අර අපේ භාණ්ඩාගාරයේ එක්ස්ටර්නල් රිසෝස් ඩිපාර්ට්මන්ට් එකේ තියෙනකොට තමයි ගවර්න්මන්ට් එකට එන්නේ. ඒවා විදුලි බල මණ්ඩලයේ පුංචි කම්පැනියකට දැම්මා, ලංකා කෝල් කම්පැනියට මේ ණය ටික දැම්මම අරව පොත්වලින් ගැලවිලා ගියා. ජයසුන්දරයාගේ කෙලින්ම අඩු වුණා ණය බර. මෙතන තියෙන ණය ටික අතෙන්ට බස්සලා බොලේ ණය අඩු කළා කිව්වා.